එළමිණ පෙරහැර සමයේ අපේ රටේ ප්‍රධානතම පෙරහැර ඇසළ මහා පෙරහැර. දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහැර හා කතරගම පෙරහැරත් වීථි සංචාරය කරන්නේ මේ සමයමයි. වාර්ෂිකව මේ පෙරහැර තුනම අලංකාර කළ අලියතුන් මෙවර ඒ පෙරහැරවල දැකගත හැකිද? උඩමළව ඇත්තතුරු සෙවනේ රඳවා සිටි අලියතුන් 13 දෙනාගෙන් 11 දෙනෙකු ඊයේ රාත්‍රියේ මුදා හැරුණා. අධිකරණ නියෝග අනුව එම අලියතුන් යොදාගත යුත්තේ පෙරහැර සඳහායි. උඩමළව ඇත්තතුරු සෙවනේ රඳවා සිටි අලියතුන් රැගෙන යාම සඳහා ඊයේ හිමිකරුවන් පැමිණ සිටියා. ඒ රුපියල් මිලියන 10 බැකින් වූ බැඳුම් කර මත අලියතුන් 15 දෙනෙකු නිදහස් කරන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. එම අලියතුන් ලබන මාස 15 වනදාට පෙර නැවත ගෙනවිත් බාර දිය යුතු වනවා. මේ අතර මෙවර මහනුවර ඇසළ පෙරහැරේ සදහතුක කරඬුව වැඩම කරවීමට නැදුන්කමුවේ රාජා සහභාගී වන්නේ නැහැ. ඒ අසනීප තත්වයක් හේතුවෙන්. දල්දා මාලිගාවේ ඉන්දිරාජ හස්තියා ඉන්නවා. ඊට අමතරව මියන් රාජා, පුරුම රාජා, තායි රාජා, ඒ වගේම ජන රාජා, සිංහ රාජා කියන හස්තීන් 6 දෙනාම පෙරහැර කරඬුව වඩම්මන්න සුදුසු ඇත්තු. අලියතුන් 90කට ආසන්න ප්‍රමාණයක් පෙරහැරේ ගමන් කළ හැකි වග අපිට මේ වන විට සතුටින් යුතුව ප්‍රකාශ කරන්න පුළුවන්. 96 වසරේදී අලියතුන් 225ක් හිටියා. අද 114ට අඩු වෙලා. මහනුවර දිස්ත්‍රික්කයට අද දළදා මාලිගාවේ අලියතුන් හැරුණකොට වෙන අලියතුන් නැහැ. යම් අලියතුන් ප්‍රමාණයක් හැම දිස්ත්‍රික්කයක් තුලම සිටිය යුතුයි. අද නුවර පෙරහැරත් සමගාමීව පෙරහැර පවත්වන්නේ නැහැ සබරගමු මහ සමන්දේවාලය. ඉතින් එවැනි තත්ත්වයන් උදා වෙලා තියෙන්නේ මේ අලියතුන්ගේ ඉංගේ නිසා. අනිවාර්යෙන් මේ අතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ බස්නායක නිලමේ KH නන්දසිරි මහතා පෙන්වා දෙන්නේ කරඬුව වැඩම කරවීමේ කටයුතු සඳහාවත් ප්‍රමාණවත් අලි ඇතුන් මෙවර නොමැති බවයි. අපේ පෙරහැර අදටත් අද වෙන තුරුත් මේ ගමන් කරන්න දේවාභරණ ගෙනියන්නත් ඇතෙක් අලියෙක් අපට ලබා දෙන්න කෙනෙක් නැහැ. දැනටත් අපි සෑහෙන මහන්සි වෙනවා කොහොමාරි මේ අලියෙක් අපිට ලබා දෙන්නේ කියලා. ඒ කියන්නේ පෙරහැර 3 අගෝස්තු 7 රන්දෝලි පෙරහැර. එදාට දේවාභරණ ගෙනියන්න ඕන, පන්සලේ සතල් කරඬුව ගෙනියන්න ඕන, අලි දෙන්නෙක් ඉන්න ඕන. අපිට ඉන්නේ එක අලියයි. ඒ නිසා මේ ඉල්ලීම කරන්නේ කොහොමාරි අපිට 7 දෙනෙක් ඉස්සෙල්ලා අලි දෙන්නෙක් ලබා දෙන්නේ කියලා.